අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල මහනුවර ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් මාස 1කමාරේ දරුවෙකු මරුට සිරුවන් සොයා පොලිස් මෙහෙයුම් ගුණාත්මක භවයේ අගය ජනප්‍රියත්වයෙන් ඔප්නන්වා වයිගම් සම්මාන ගොන්නක් ITN මහගෙදරට සාරන් අල්ලන්න බැරි වුණේ දේශපාලන බලපෑම් නිසා හේමසිරි කොමිසමේදී හෙලි කරයි කල්පිටියෙන් කොකේන් අල්ලද්දී බැරල් රංජිත් පොලිසියට කොටුවේ ට්‍රම්ප්ට එවූ වස පාර්සලය දේශීය ප්‍රවෘත්ති සහරන් හෂිම් අතරංගුට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් හේතු වූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නැගෙනහිර පළාතේ දේශපාලකින් හැසිරුණු ආකාරයේ හේතුවෙන් පොලිසිය කටයුතු කිරීමේදී විවිධ බාධා එල්ල වූ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නා නැගෙනහිර පළාත තුල අරාබිකරණය වැඩිවීමත් සමග විදේශයන්හි සිට මෙරටට පුහුණුව ලබා පැමිණෙන පුද්ගලයන්ගෙන් රටේ සංහිඳියාවට බාධාවක් ඇති බවට වැටහීමක් පැවති බව සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කළා ඉස්ලාම් අන්තවාදී සංවිධානවලින් පුහුණුව ලබා පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නෛතික රාමුව ප්‍රමාණවත්වද ඒ සඳහා දේශපාලනික ප්‍රශ්න පැවති බව හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සඳහන් කළා රජය අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය මේ ප්‍රශ්න මොනවා දැයි කළ විමසීමකට අනුව සාක්ෂිකරු සඳහන් කළේ ජනාධිපතිතුමා සමග තමන් පෞද්ගලික වේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඇතැම් පුද්ගලයන් වීසා ලබාගෙන මෙරටට පැමිණ තිබූ බවයි ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිචාරයේ කුමක්ද යන්න පිළිබඳ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළා මුස්ලිම් දේශපාලකයන් තරහ කරගන්න බෑ ඕක හෙමිහිට බලමු කියලා ජනාධිපතිවරයා පැවසූ බවද සාක්ෂිකරු සඳහන් කළා ජනාධිපතිතුමා හා තම අතර විරසකයක් පැවති බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් තමන් දුරේ නිවත් වීමටද සූදානම්ව සිටි බවද ඔහු පැවසුවා. විරසකයට හේතු කුමක්ද යන කොමිසම විමසා සිටි අතර සාක්ෂිකරු සඳහන් කළේ දේශපාලකයන් පස් දෙනෙකු තමන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ජනාධිපතිවරයාට පවසා තිබූ බවයි. අන්තවාදී පුහුණුව ලබා එන්නත් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ඇති නෛතික රාමුව සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න කිරීම සිදු වූ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ එවැනි තැනැත්තන් අත්අඩංගුවට ගැනීම කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමට හැකි බවයි පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගැනීමට තමන් සූදානම් නොමැති බව සඳහන් කළ සාක්ෂිකරු ප්‍රහාරයක් එල්ල කරන බවට අදාළ අංශ විසින් තමන්ව දැනුවත් නොකළ බවද පැවසුවා මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ අද අලුයම ගිලා බැසීමට ලක් වූ ගොඩනැගිල්ල හේතුවෙන් අනුතරටපත් මාස 1කමාරක බිලිඳා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. එම වෙලදාගේ දෙමව්පියන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමට ලක් වූයේ අද අලුයම පහට පමණ එම පස්මහල් ගොඩනැගිල්ල තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටි තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ බිලිඳා හා අතුරුදන් වී ඇති යුවළ සිට ඇත්තේ එම ගොඩනැගිල්ලේ. සුන්වුන් අතර සිර වී සිටින එම යුවළ බේරා ගැනීම සඳහා සිදු කරන මෙහෙයුම් වලට යුද හමුදාවද එක් වුණා. එම ස්ථානයේ නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කාමරේ වැහිලා අපේකත් වැහිලා පොඩ්ඩක් මං හිතපු තැන වාගේ තමයි වැහිලා නැති තිබුණේ අනිත් ඔක්කොම වැහිලා තිබ්බේ වැටි ඒ බිත්ති ගඩන් වැහිලාද මොනා වැහිලා තියෙන්නේ කොම්බල් කඩාවි වැහිලා තියෙන්නේ ශ්වේත චන්දනාදී ලේප People's Jury රයිගම් ටෙලි 2019 සම්මාන ප්‍රදාන උත්සවයේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය හිමි සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමත් වුණා.
ජාතියේ මහා තිනාට්‍ය සම්මාන රාජ්‍ය රයිගන් පැලස් 2019 කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැතුණා. රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ යන මහතුරුන් ඇතුළු සම්භාවනීය මුත්තන් රැසක් හා කලාකරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියා. वसरे जनप्रियतम टेलीनाट्यट हिमी सामान्य स्वाधीन रूपवाहिनी से विकाशेवु तनमल्वेल कोल्लेक टेलीनाट्यट हिमी वुना केम दीप्त करुणारत्न अपोस सामान्य पिल सुदुसुकम सपुरा नोमेत विकुनुवा वाम पोत औरदु 11:30 से अम्मला दात्ता लगे मुहूर्त गत्त रीग मास आदर आदर की वचने असु नमेट का पावित पादड़ो कुपाड़ी बैस्कोप वसरे विशिष्टतम टेलीनाट्य निलयरस सम्मान दिन गते गिरिदेवी टेलीनाट्य रंगने दायक वो शालिनी तारकाय मेवर सम्मान उलिलेदी वसरे विशिष्टतम प्रवृत्ति निवेदक सिंहल सम्मान स्वाधीन रूपवाहिनी प्रवृत्ति अंशे सहान उडुव विधानट हिमी वुना वसरे विशिष्टतम रूपवाहिनी प्रवृत्ति निवेदक सिंहल संधा वु रायगम टेली सम्मानेन पिदुम लबन्ने स्वाधीन रूपवाहिनी प्रवृत्ति निवेदक सहान तारुक उडुव विधान वसंतम टीवी प्रवृत्ति अंशे चंद्रिका आरुमुगम वसरे विशिष्टतम देमल प्रवृत्ति निवेदक सम्मानेन पिदुम लबुआ तम रूपवाहिनी प्रवृत्ति निवेदक निवेदिका दमिल संधावु रायगम टेली सम्मानेन पिदुम लबन्ने वसंतम टीवी नालिकावे प्रवृत्ति निवेदिका चंद्रिका आरुमुगम वसरे विशिष्टतम रूपवाहिनी संप्रेषक देमल सम्मानय वसंतम टीवी ही एमएस इरफान मोहम्मद दिनागत्ता वसंतम टीवी नालिकावे संप्रेषक एमएस इरफान मोहम्मद वसरे विशिष्टतम रूपवाहिनी लमा वेडसठान लेस सम्मानेट पात्र वूये स्वाधीन रूपवाहिनी ओके आर्ट पैलेट वेडसठानाय शेवु मिलान सुगतदास निर्माणे कल ओके आर्ट पैलेट लमा वेडसठानाय
මීට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙලාන් සුගතදාසයි වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වූයේ ලක්ෂ්මන් මත්තුමගල හා දෙනීෂා හර්ෂණී විතරණ නිෂ්පාදනය කළ Know Your Rights වැඩසටහනයි स्वाधीन रूपवाहिनी जनजीव वेहल निष्पादने कल अकौस्टिका अनलिमिटेड वेडसटहन वसरे विशिष्टतम रूपवाहिनी संगीतम वेडसटहन लेस सम्मान दिनागत्ता जूरे कुशलता सहतके स्वाधीन रूपवाहिनी हुस्म वेटन मल्ही रंगपे हिरुंदी देवसिलुनी दियनियट हिमिवुना वसरे विशिष्टतम टेलीनाट्य गीत रचने वेनुवेनु सामान्य स्वाधीन रूपवाहिनी विकाशेवु देयंगे रटे टेलीनाट्य सतर अभिन कंदुलु गीते रचना कल मंजुल वेडिवर्धनट हिमिवुना दुखांदरावे किमिदी वसंग वी सतर देसिन सतर वारं मेम तुम पेमिनी हीत एमिने देयंगे रटे සමනුලලේදී විශේෂ ප්‍රණාම සම්මානය සංගීත අධ්‍යක්ෂ මනෝජ් පීරිස් හා ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල යන මහත්ම මහත්මීන්ට හිමි වුණා. सम्मान उलले प्रतिभा प्रभा गौरव सम्मानय प्रवीण चित्रपट अध्यक्षिका सुमित्रा पीरिस महात्म्यट पिरिनमुना අපි කැමති මේ මොහොතේ ඔබේ හැඟීම් ඔබේ ආදරය විඳ ගන්න. ඉතින් අද දැන් මම මෙතන ඉන්නවා ડોક્ટર පීරිස් මෙතන ඉතින් ඒකම කනගාටුවක් ඒ වගේම මම හිතන්නේ උගත් දුර ආපු ගමන තමයි මේ සම්මාන උළෙල තව දුරටත් යන්න ශක්තිය ලැබෙවයි කියලා මම විශ්වාස කරනවා ඒ වගේම මම ඉතාම සතුටුයි මේ තරුණ පරම්පරාව ඉතින් ඒගොල්ලන්ටත් මම සුබ පතනවා पोलिस ग्राम हारसिया असुवाक समग खाल्पिटी प्रदेश अतनांगोट के नति बेनवा खाल्पिटी नगरे दी मेम वेटलीम सिदुकेरुना अतनांगोट गात सेकाकारु विसिपास हैवरदी पुद्गले कुबावाई पोलिस संधान कले ओहु खाल्पिटी जनसावीपुर प्रदेश पद इंचिकारु एक सेकाकारु पुत्तलम महेश्वरत अधिकरने इद्रिपत्कर रेंद उम्नियोग्याक लबागनीमट नियमिताई ओट जेल कूर पुपरण द्रव्य लंगतभागन सिटी पुद्गलेन देदने नवगम प्रदेश अतंगूट गेनवा ए विशेष कार्य बलकाय सिदुकल मेहेमुखदी सांपूर्हि पदी पुद्गलेन तुंदेन लबन तुरतुरुमत मेम वेटलीम सिदुकेरुना मेतर हेरोइन ग्राम पनहक समग सेकखरुन देदने मीगम प्रदेश अतंगूट गेनीमटद पोलिस समत्ना अदालू महत्र दक्वा गेवीगिये पैयाटक काले तुल सिदुकल मेहे उम्मलदी पुद्गलेन देसी हतलिस नाम तेनकु विविध वरदी संबंधे नतरंगोट गेन तिबेनवा वाहन देसी हतलिस नमयक्ते पोलिस भारेट गेनुना पोलिस स्थान हारसे अनुवेकक मेम मेहे उम क्रियात्मक केरुना
විශේෂ කාර්ය බලකායේ මුලිතිව් කඳුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මුල්ලී හවේලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වික්ටර් නැමැති අපරාධකාරී සමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ යාපනයේ කඳුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී අපරාධයක් කිරීමේ අදහසින් සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයන් 9 දෙනෙකු මාණික් පායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු නඩු කිහිපයක විත්තිකරුවෙකු දවෙනවා. අපරාධකාරී සමාජිකයෙකුවන මොහොමඩ් ෆාරුක් හෙවත් බැරල් රංජින මැත්තා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසයේ සිදු කළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු සතුව තිබී මද්‍රව්‍ය හා ජංගම දුරකථන රැසක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. හෙරොයින් ජාවාරමට සම්බන්ධ මහා පරිමාණ ජාවාරම් කරුවෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිසිය සමත් වුණා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25ක්, හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 86,000ක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 3ක්ද ජංගම දුරකථන 6ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු දෙමඩකොඩ වේලුවන පාරේ පදිංචි ජගත් නැමැති පුද්ගලයෙකු බව පොලිසිය හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයා ප්‍රදේශ රැසක මහා පරිමාණයෙන් මත්කුඩු අලෙවි කරන පුද්ගලයෙකු සහ මද්‍රව්‍ය බෙදාහැරීමේ कोरोना वायरस से आसादने वी सुवे लबु आनमडुव प्रदेश कांतावक श्वसन आबादयक हेतुवेन हलावत रोहलट अतुलत किरीमेदी कोरोना वायरस से तव दुरटत एगे शरीरे पावतिन बव अनावरणे वी तिबेनवा මෙවැනි විට ඇය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා ප්‍රකාශ කළේ. කෙසේ වුවද වෛරසය නැවත වරක් රට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් අනිසිබියක් ජනතාව ඇති කරගත යුතු නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. අනමඩුව ප්‍රදේශයේ රෝගයේ සනීප වෙලා ගෙදර ගිය තැනැත්තියක් නැවත වතාවක් ශ්වසන ආබාධයක් නිසා හලාවත රෝහලට ඇතුළු කරපුවාම එහිදී කරපු PCR පරීක්ෂණයේදී PCR පරීක්ෂණය රෝගය තියෙන විදිහට එහෙම නැත්නම් ආයෝබේ පොසිටිව් විදිහට තහවුරු වෙලා තියෙනවා ඒ රෝගියාගේ වැඩිතර ප්‍රතිකාර සඳහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු කරලා තියෙනවා නමුත් කෙන් හැංගෙන්නේ නැහැ මේ නැවතත් රෝගය ආසාදනය වීමක් විදිහට මේ තත්ත්වය සමාජය තුළට කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වීමට හේතුවක් නෙවෙයි कोविड वैरस सार्थक पालने किरीमट समत्तिमतुलिन मेरट जनता वैरस व्याप्ति मेडलीमट हुरुवु सौख्यपुरुदु अथल आयुराग मेवन विट दाकुंट लेमेनवा केसी वदपासाल नरुवान सहा गुरुवरुन सौख्यपुरुदु पिलमांदव दैडी अवधानयक यमकुलियुतु बव विशेषज्ञ वैद्य सुदत् समरवीर महता प्रकाश कला अपट मगहरी एहम नत्तं अपिट हंदुना गनीमट बेरी कोविड 19 रोगी अपे समाज तुल इन्न पुलुवा मेतन इतामात्म हंदुम उदाहरणे तमा कोलंब पवत्वन जात्यंतर पोत् प्रदर्शनय विविध वयस् कांडवल अय पेमिनेनो ए वगेम लंकाव पुरा सिटिन अय पेमिनेनो मे अतर यम किसी विदिकिन कोविड 19 रोगी को कीप दिनेक हिटियोत ए तुलिन तवत् अय आसादने वेला मे रट पुराम कोविड 19 प्रतिरीमे अवदानम तियेनो ए निसा ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට පැමිණෙන අයගෙන් අපි ඉතාමත් මොනෑකමින් ඉල්ලා සිටිනවා වගකීමෙන් කටයුතු කරන්න පාසල් ශිෂ්‍යෝ දෙමාපියෝ සහ ගුරුවරු තමුන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕන මෙතෙන්දිත් වැදගත් වෙන දේ තමයි මීටරයක දුරස්ථභාවය හැම අවස්ථාවකම පවත්වාගෙන යන්න පන්ති කාමරය තුලදී මේ අපහසු වෙන්න පුළුවන් පුළුවන් හැම අවස්ථාවකම මුඛාවරණ පැන්ද සිටීම සහ පාසලට පැමිණෙන විට පාසලෙන් පිටත් වන විට අත සබන් යොදසේදීම ඉතාමත්ම වැදගත් වෙනවා ඊයේ දිනේදී හඳුනාගෙනුණු කොවිඩ් ආසාදිතයන් දෙදෙනා සමගින් මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3283 දක්වා ඉහළ ගියා. ඉන් 370 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කොරෝනා රෝගීන් 200 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. සුවධරණී හෙලෝසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ නවීන දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන පරිශ්‍රයේදී දේශීයව ඖෂධ නිෂ්පාදනයේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වර්ග 130ක් පමණ විදේශවලින් ආනයනය කරන බවයි මෙහිදී හෙළිවුණේ. එම ඖෂධ වර්ග අතුරින් වර්ග 80ක් මෙරටදී වගා කර විදේශ විනිමය විදේශයෙන්ට ගලා යාම අවම කර ගැනීම මෙම වැඩසටහනේ ඉලක්කයයි. ව්‍යාපෘතිය ආරම්භක උත්සවයට අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුළු මෙති ඇමතිවරු රැසක් එක්ව සිටියා. ඉංජිනේරු අජන්ත සෙනවිරත්න මහතා පරිවර්තනය කළ දිවි මග දිනන මග ග්‍රන්ථය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වුණා. ඒ භාෂා 42කට පරිවර්තනය වූ කෘතියක්. ස්පෙන්සර් ජොන්සන් මහතායි කෘතියේ මුල් රචකයා වන්නේ.
පොතුහැර සපුගස්කන්ද විජේසුන්දරාරාම විහාරස්ථානය දඹදිව සිද්ධාස්ථාන වන්දනා කර ගැනීම සඳහා සදහැවතුන්ට අවස්ථාව නොමිලේ උදා කර දීමේ වැඩසටහනක් ආරම්භ කළා. පූජ්‍ය අරඹේපොළ සීවලී ස්වාමින් වහන්සේගේ නායකත්වයෙනුයි එම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. දඹදිව සිද්ධාස්ථාන වන්දනා කර ගැනීමේ අවස්ථාව මුලින්ම හිමි කරගත්තේ W රීටා ඇනට් මහත්මියයි. වැවෙන රුපියල් ලක්ෂයේ මුදලට හිමි සහතික පත්‍රය ඇයවත ලබා දීම විහාරස්ථානයේදී සිදු කෙරුණා. දොම්පේ ලුණුගම සිරි පෙරකුම්බා විදුහලේ ප්‍රාථමික සිසුන්ගේ සහභාගීත්වයෙන් සිසු පොලක් පසුගිය දා පැවැතුණා. දරුවන්ගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් විෂය නිර්දේශයට අනුකූලව මෙම සිසු පොල සංවිධානය කර තිබුණා. වෙන්නපුව වයිකාල සහ කොච්චිකඩේ අධ්‍යාපන කොටාසවල අවම පහසුකම් සහිත පාසල්වල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා සමන්ත්‍රණ වැඩසටහනක් වයිකාල ප්‍රදේශයේදී පැවැත්ුණා. වයිකාල සකුරා ලංකා පදනමයි එය සංවිධාන කළේ. ප්‍රවීණ දේශක මඩුලක් දේශන පැවැත්වූ අතර දරු දැරියන් සඳහා ප්‍රශ්න පත්‍ර කට්ටල නොමිලේ බෙදා දීමද සිදු කෙරුණා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අද අවසන්. සුබ දවසක් ඔබට.